පහළොස්වෙනි කාණ්ඩයේ නයිට්‍රජන් ෆොස්ෆරස් සහ ආසනික් කියන මූල ද්‍රව්‍ය තුන ගත්තම එව්වා අලෝහ රයිට් ඒක නිසා එයාලගේ ට්‍රයික්ලෝරයිඩ් ටික පහසුවෙන් ජල විච්ඡේදනය වෙනවා NCl3 අපි ජලයට දැම්මම මෙතන ප්‍රතිඵල වුණේ ammonia දන 3ක් HOCl right ammonia දන 3ක් HOCl right hypochlorous amble ඊළඟට PCl3 පූර්ණ ජල විච්ඡේදනයක් වෙනවා ඒකෙත් එතකොට මෙයා ජල විච්ඡේදනය වුණාම ආවේ 3යි HCl දන H3PO3 මේවා අපි දැන් සාකච්ඡා කරපු නිසා මම මේ වේගයෙන් නැවත චූට මතක් කරගෙන යන්නේ හරි ඒගාවට ASCl3 ජල විච්ඡේදනය වුණාම H3ASO3 ධන තුනක් HCl දැන් මේ තුන් දෙනාම අලෝහ නයිට්‍රජන් ෆොස්ෆරස් සහ ආසනික් කියන තුන් දෙනාම අලෝහ ඒක නිසා මේ අලෝහවල ක්ලෝරයිඩ් එය පූර්ණ ජල විච්ඡේදනයක් වෙන්නනවා ළම. පැහැදිලිද? නමුත් ඔයාලට දෙපාර දෙපාරේම එනවනම් මට පොඩි චැට් එකක් දාන්න. නමුත් දැන් ඇන්ටිමනී සහ බිස්මත් කියන දෙන්න ගත්තම මේ දෙන්නගේ මේ දෙන්න ලෝහ එයාලා ලෝහ නිසා එයාලගේ මේ ජල විච්ඡේදන සිද්ධ වෙන්නේ භාගිකව මං කියවල මේවා හැම අවුරුද්දේ වෙනවා කියලා මේ පාර විභාගෙත් තාම පැහැදිලිද එතකොට Sb Cl3 ජල විච්ඡේදනයේ වෙද්දී මෙතන හැදෙන්නේ SbOCl සහ දෙකක් HCl පැහැදිලිද SbOCl සහ දෙකක් HCl මේක සුදු පාට අවක්ෂේපයක් මේක ප්‍රත්‍යාවර්ත ලකුණක් පැහැදිලිද මේක ප්‍රත්‍යාවර්ත ලකුණක් ඇයි එයා ජල විච්ඡේදනයේ වෙන්නේ භාගිකව පැහැදිලිද ඊගාවට BiCl3 ජල විච්ඡේදනයේ වෙද්දී හරිද BiCl3 ජල විච්ඡේදනයේ වෙද්දී මෙයා BiOCl දන දෙකක් HCl හදනවා එතකොට ඒකත් භාගික ජල විච්ඡේදනය ඒකට හේතුව තමයි Sb සහ Bi කියන දෙන්න ලෝහ ලෝහ ක්ලෝරයිඩ් ජල විච්ඡේදනයේ වෙද්දි මේ 14 වෙනි කාණ්ඩයේ 15 කාණ්ඩයේ ලෝහ ක්ලෝරයිඩ් ජල විච්ඡේදනයේ වෙද්දි පුතේ එවුව ජල විච්ඡේදනය වෙන්නේ භාගිකව පැහැදිලි නේද රයිට් ඊගාවට ඔයාලගේ නෝට් එක ගන්න ඊගාවට මම ඔයාලට එවලා තියෙන්නේ නයිට්‍රික් අම්ලය සම්බන්ධව හරි බලන්න අපිට දැන් කතා කරන්න තියෙන්නේ නයිට්‍රික් අම්ලය හරි මේ කොටස හොඳට අහගන්න නයිට්‍රික් අම්ලය කියලා කියන්නේ HNO3 පැහැදිලිද ඔය නයිට්‍රික් අම්ලය හරිම විශේෂ අම්ලයක්
සහ මම ඔයාලට කියලා තියෙනවා ඔය නයිට්‍රික් අම්ලයේ ඔය විවිධ ලෝහත් එක්ක දක්වන ප්‍රතික්‍රියා වලින් හැදෙන ප්‍රතිඵල අපිට එකපාර නිගමනය කරන්න අමාරුයි අපි අර දන්න ප්‍රතික්‍රියා කිහිපයක් අපි අඩපාඩමින් ලියනවා හැරෙයි මොකෝ ළමයි වෙලා තියෙන්නේ මියුට් කරගන්න නයිට්‍රික් අම්ලයේ මම ඔයාලට කියමින් හිටියේ මේ නයිට්‍රික් අම්ලය එක එක ලෝහත් එක්ක දක්වන ප්‍රතික්‍රියා වල ප්‍රතිඵල අපිට තීරණය කරන්න අමාරුයි දැන් උදාහරණයක් විදිහට කොපර් ලෝහයත් එක්ක තනුක නයිට්‍රේට් NO ලබා දෙනවා නමු සාන්ද්‍ර නයිට්‍රික් වලට ගියාම NO2 ලබා දෙනවා. යකඩ ලෝහයත් එක්ක සාන්ද්‍ර නයිට්‍රේට් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ වගේ සමහර අවස්ථාවන් වලදී ඇමෝනියම් අයන ලබා දෙනවා. ඇමෝනියා ලබා දෙනවා ප්‍රතිඵල විදිහට. ඒ කියන්නේ එතනදී එයා ඔක්සිකරණය හෝ දැන් නයිට්‍රික් ඉන්නේ ධන පහේනේ. ධන නයිට්‍රික් වල නයිට්‍රජන් ඔක්සිකරණ අංකය ධන පහයි. ඒතර ධන පහ ඔක්සිකරණ අවස්ථාවේ සිට ලෝහ එක්ක ප්‍රතික්‍රියා කරද්දී මෙයා ඔක්සිහරණය වෙනවනේ පුතේ. හරණය වෙද්දී ආ සමහරලාට NO2 දෙනවා. සමහරලාට NO වෙනවා. තවත් ඔක්සිහරණය වුණොත් ඇමෝනියා බවටම පත් වෙනවා. නැත්නම් ඇමෝනියම් ලවණ බවට පත් වෙනවා. අන්න එහෙම මේ නයිට්‍රික් අම්ලය ලබා දෙන ප්‍රතිඵල ඒ ප්‍රතික්‍රියාවේ තත්ත්ව මත වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ හින්දා නයිට්‍රික් වල විශේෂිත ප්‍රතික්‍රියා කීපයක් අපිට පාඩම් කරගන්න තියෙනවා ඒවා ටික දැනගන්න ඕන පැහැදිලි නේද ඒවා අනුසාරයෙන් අපිට මොකක් හරි එකක් නිගමනය කරන්න කියලා දුන්නොත් ඒක කරගන්න පුළුවන් වෙන්න ඕන ඉතින් ඒ මට්ටමින් හිතලා ඔයාලා මේ නයිට්‍රික් අම්ලය පිළිබඳව ඉගෙන ගැනීම කරන්න ඕන පැහැදිලිද ආ රයිට් එතකොට ඔය නයිට්‍රික් අම්ලයේ නිෂ්පාදනය කාර්මිකව නයිට්‍රික් නිෂ්පාදනය සිද්ධ වෙන්නේ පුතේ ඔස්ට්වර්ල්ඩ් ක්‍රමය කියන එකෙන් මොකද්ද ඔස්ට්වර්ල්ඩ් ක්‍රමය ඔස්ට්වර්ල්ඩ් ක්‍රමය නෙමෙයි මොකද්ද ඔස්ට්වර්ල්ඩ් ක්‍රමය කියන ක්‍රමයෙන් තමයි කාර්මිකව නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය කරන්නේ එතකොට ඔය කාර්මිකව නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය කරන්න භාවිතා කරන අමුද්‍රව්‍ය තමයි ඇමෝනියා වායුව. හරි? ඇමෝනියා වායුව භාවිතා කරනවා. ඊට අමතරව වායුගෝලීය වාතය භාවිතා කරනවා. හරිද? කාර්මිකව ඇමෝනියා නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය කරන්නේ ඇමෝනියා වායුව භාවිතා කරනවා ඊට අමතරව වායුගෝලීය වාතය භාවිතා කරනවා ඒකෙදි මේ වායුගෝලීය වාතයෙන් අපි ගන්නේ ඔක්සිජන් වායුව පැහැදිලිද දැන්තර මේ ඇමෝනියා ගන්නෙ කොහොමද ඒ ඇමෝනියා ගන්නෙ අපි ඇමෝනියා නිෂ්පාදනය යටතේ කතා කරා මෙයා ගන්නෙ හේබර් ක්‍රමයෙන් පැහැදිලිද? ආ මෙයාව ගන්නෙ හේබර් ක්‍රමයෙන් නිෂ්පාදනය කරලා ඇමෝනියා ගන්නවා. ඒ ඇමෝනියා වායුගෝලීය වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. පැහැදිලිද? ඒ ප්‍රතික්‍රියාව මෙන්න මේ වගේ ඇමෝනියා ධන O2 මෙතන හැදෙනවා NO වායුව ධන ජලය. හරි? මම ඔයාලට මේ ප්‍රතික්‍රියාව ඊට කලින් උගන්වලා තියෙනවා.
කොහෙද උගන්ලා තියෙන්නේ මෙතන බලන්න මේ ප්‍රතික්‍රියාව අපි ඇමෝනියා යටතේත් ඉගෙන ගත්තා ඇමෝනියා ඔක්සිකරණය වෙනවා නැත්නම් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරනවා උත්ප්‍රේරකයක් හමු වෙයි පැහැදිලිද අපි මෙතනදී භාවිතා කරනවා ළමයි ප්ලැටිනම් දැලක් මේ ප්ලැටිනම් දැලේ RH කියන්නේ රෝඩියම් රයිට් රෝඩියම් කියන ලෝහයත් අන්තර්ගත වෙනවා ඒ කියන්නේ ප්ලැටිනම් සහ රෝඩියම් මිශ්‍රිත දැලක් හමුවේදී සෙල්සියස් අංශක 850කට විතර ඉහළ උෂ්ණත්වයකදී මේ දෙන්න ප්‍රතික්‍රියා කරපුවාම දෙන්නේ NO මං වලට ගන්නලා තියෙනවා නයිට්‍රජන් සම්බන්ධ රසායන ඒතු ගන්නලා තියෙනවා ඇමෝනියා සම්බන්ධව කෙලින්ම උගන්නලා තියෙනවා ඇමෝනියා වායුව උත්ප්‍රේරකයක් හමුවේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරොත් හැදෙන්නේ NO ධන ජලය නමුත් උත්ප්‍රේරකයක් නැතුව මෙතන උත්ප්‍රේරකයක් නැතුව ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කළොත් එයා ලබා දෙන්නේ N2 ධන ජලය ඕක මම දැන් දෙතුන් පාරක් කියලා දෙන්නේ පැහැදිලි නේද මේ ප්‍රතික්‍රියා හොඳට ඔළුවේ තියෙන්න ඕන හරි ඊගාවට දැන් අපි මේ කතා කර කර හිටියේ මොකද්ද නයිට්‍රික් අම්ල නිෂ්පාදනයනේ එහෙනම් නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේ පළවෙනි ප්‍රතික්‍රියාව තමයි මේ ප්‍රතික්‍රියාව මොකද්ද ඇමෝනියා ධන ඔක්සිජන් NO ධන ජලය පැහැදිලිද ඊගාවට මේ ලැබෙන NO වායුව අවතුරටත් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරවලා මෙයාලා NO2 වායුව ලබා ගන්නවා පැහැදිලිද NO වායුව තවදුරටත් ප්‍රතික්‍රියා කරවලා ඔක්සිජන් එක්ක මෙයාලා NO2 වායුව ලබා ගන්නවා රයිට් ඔය ප්‍රතික්‍රියා දෙකම සැලකුවොත් ඔව්වා දෙකම තාපදායක ප්‍රතික්‍රියා ලබනවා රයිට් මේ ප්‍රතික්‍රියාවත් තාපදායකයි ඩෙල්ටා H බිඳුවට වඩා කුඩායි ඒ කියන්නේ ඍණාගයක් මේක ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් නමුත් අපේ පොත්වල ප්‍රත්‍යාවර්ත ලෙස සඳහන් කරන්නේ නැහැ ඒක නිසා මම මේකට තනි ඉතලයක් දාන්නම් එතකොට ওই ප්‍රතික්‍රියා දෙකම තාපදායක ප්‍රතික්‍රියා රයිට් ඔය ප්‍රතික්‍රියා දෙකේදීම තාපය පිට වෙනවා හරි ඕකේ අර ඊතල හදාගන්න ඕකේ හදාගන්න දේවලුත් තියෙනවා හරි නෝට් එක චුට්ටක් වෙනස් කරන්නත් ඕන රයිට් ඊගාවට දැන් මෙන්න මෙතනදී හැදෙනවනේ NO2 වායුව ඔය NO2 වායුව ජලයේදී කරන පැහැදිලිද ඔය NO2 වායුව දැන් හදාගන්න NO2 වායුව ජලයේදී කරනවා රයිට් ඕක ජලයේදී කරපුවාම අපි දන්නවා හැදෙනවා HNO2 දන HNO3 රයිට් නමුත් ඔය HNO2 අස්ථායි ඒක නිසා හරි මේ NO2 වායුව මේක හොඳට බලාගන්න ජලයේදී කරනවා හරිද මේක සියලු දෙනාගේම නෝට්ස් වල මේක හැදෙන්න ඕන හරි මේ NO2 වායුව ජලයේදී කරපුවාම හැදෙන්නේ අපි දන්නවා HNO2 වායුව HNO2 සහ HNO3 පැහැදිලිද නමුත් මේ HNO2 අස්ථායි හරි මෙයා ආයේ කැඩෙනවා NO2 දන NO දන ජලය හරි ඒක නිසා මේ සමස්ත ප්‍රතික්‍රියාව වර්තමානයේදී ලියනවා මෙන්න මෙහෙම NO2 දන ජලය හරි යාළු සිලබස් එක දාලා වෙනස් වෙන්න ඕනේ කාරණා හරි NO2 දන ජලය ඇදෙනවා HNO3 දන බලන්නකෝ දැන් NO2 මෙතන ලියලා හරියන්නේ නැහැ මේ පැත්ත ඉන්නවානේ. ඒතර මීට වඩා මෙහි හැදෙන ප්‍රමාණය අඩු වෙනදා ඒක සුළු වෙලා යනවා මේකේ යම් ප්‍රමාණය. ජලය ලියලා හරියන්නේ නැහැ ජලයත් ඉන්නේ. එහෙනම් හැදෙන එක කවුද?
NO ඔන්න පැහැදිලිද? ඒ කියන්නේ NO2 ජලයේ තියුණාම HNO2 සහ HNO3 හැදෙනවා තමයි. හැදුනට දැන් වර්තමානයේදී මේ ප්‍රතික්‍රියාවේ අර NO2 ගිය HNO2 HNO3 ස්ථායි වුණාට HNO2 අස්ථායි හින්දා ඒක ආයෙ කැඩෙනවා NO2 සහ NO දන ජලයේ බවට. ඒ හින්දා අපි මේ ප්‍රතික්‍රියාව ලියන්නේ මෙතනින් හදාගන්න මේ NO2 දන ජලය හැදෙනවා HNO3 දන NO වායුව. පැහැදිලිද කතාව? රයිට්. දැන් ඕක ඔයාලගේ නෝට්ස් වල ඔය ප්‍රතික්‍රියා නෑ, ඕවා ලියන්න ඕනි. හරි. එතකොට ඔය ප්‍රතික්‍රියාව තුලිත කරන්න 3NO2 දාන්න. මෙතෙන්ට NO2 තුනක් දාලා මෙතෙන්ට දෙකක් ගමන මේ ප්‍රතික්‍රියාව බැලන්ස්. හරි. දැන් බලන්න මේ වෙනකන් හරි මේ වෙනකන් අපි මේ ඔස්වල් ක්‍රමේ සිද්ධ වුණේ මොකද්ද බලන්න. හේබ ක්‍රමයෙන් ගත්ත ඇමෝනියා හරි වයිගෝලීය ඔක්සිජන් ගත්තා. අරගෙන ප්ලැටිනම් රෝඩියම් දැලහමුවේ ප්‍රතික්‍රියා කෙරෙවුවහම මෙයා NO දන ජලය ලබා දෙනවා. මේ NO තවදුරටත් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරවලා NO2 බවට පත් කෙරුවා. ඒ හදාගත්ත NO2 වතුර දිය කළා. එතකොට HNO3 හම්බ වෙනවා. ඒ වගේම HNO2 හම්බ වෙනවා. එයා අස්ථායි නිසා බිඳිලා NO ලබා දෙනවා. තේරුණාද? හරි. ඔතෙන් නිකන් හදාගන්නත් ගන්න. දැන් මේ හැදෙන NO වලට මොකද කරන්නේ? ඒ NO ආය යවනවා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා NO2 බවට පත් වෙනවා. පැහැදිලිද ඔයාලට? ඔය හැදෙන NO වලට ආයෙත් කරන්නේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා NO2 බවට පත් කරනවා. NO වායුව ධන O2 වායුව NO2 වායුව. හරි. එහෙනම් මෙතෙන්ට දෙකක් දැම්මම මේවා තුලිතයි. ඊගාවට දැන් මෙතන NO2 ප්‍රමාණය සාපේක්ෂව අඩු වෙන්නේ. ඒ හැදෙන NO2 වැඩිපුර ඔක්සිජන් හමුවේදී ජලයේ දිය කරනවා. හරිද පුතේ? මේ NO2 වැඩිපුර ඔක්සිජන් හමුවේදී ජලයේ දිය කරනවා. ජලයේ දිය කරලා HNO3 හදනවා. හරි. ඔන්න සමස්ත නයිට්‍රික් නිෂ්පාදන ක්‍රියාවලිය. රයිට්. හරි. ළමයි ටක් ගාලා හදාගන්න. පොඩි ෆෝකසින් කේස් එකක් හරි නේද පුතේ? ආයෙනම් ඔන්න නයිට්‍රික් අම්ල නිෂ්පාදන ක්‍රියාවලිය බලන්න. මේකට අපි කියනවා ඔස්වල් ක්‍රියා, ඔස්වල් ක්‍රමය කියලා කතා කරනවා. එතකොට ඔය ඔස්වල් ක්‍රමයේදී අපරකින් තමයි. හලෝ. ඔව්. මොකද?
දැන් මේ තියෙන්නේ නයිට්‍රික් අම්ල නිෂ්පාදන ක්‍රියාවලිය. එහෙනම් මේකෙදි මම කිව්වා දැන් බලන්න පියවර පහකට තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්නේ. ඔස්වල් ක්‍රමයේ සිදු වෙන්නේ පියවර පහකට. පළවෙනි පියවරේදී ඇමෝනියා ඔක්සිජන් එක්ක ප්ලැටිනම් සහ රෝඩියම් ලබා දෙනවා. ප්ලැටිනම් සහ රෝඩියම් කියන උපකරණයන් සමග NO සහ ජලය ලබා දෙනවා. ප්‍රතික්‍රියාව තාපදායකයි. මේ වෙලාවේදී මේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 800ක් 850ත් අතර ප්‍රමාණයක් වෙනවා. පැහැදිලිද? සෙල්සියස් අංශක 800ක් 850ත් අතර ප්‍රමාණයක උෂ්ණත්වයක තමයි මෙයා රඳවලන්නේ. ඒ ලබා ගන්න NO ඔක්සිජන් තුල ප්‍රතික්‍රියා කරලා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරවලා NO2 බවට පත් කරනවා. NO2 ජලයේ දිය කරලා HNO3 සහ NO ලබා ගන්නවා. ඒ ලබා ගන්න NO තවදුරටත් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරවලා NO2 බවට පත් කරනවා. ඒ NO2 වැඩිපුර ඔක්සිජන් හමු වෙයි ජලයේ දිය කරලා HNO3 කරනවා. එහෙනම් ඔය පියවර පහ හොඳට පාඩම් කරලා තියාගන්න. මොකද ඔක තමයි ඔස්සෝල් ක්‍රමයේ ප්‍රතික්‍රියා අවසානයේදී කර්මාන්තර සායනයට එද්දී අපිට මේවා ගැන සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා. පැහැදිලිද? හරි. ඊගාවට ඊගාවට ඔයාලට නෝට් එකේ දීලා ඇති. දැන් ඔතන නෝට් එකේ ප්‍රතික්‍රියා තුනනේ තියෙන්නේ. ඒක හදෙන්න ඕන ඈ. විද්‍යාගාරයේදී HNO3 නිපදවා ගැනීම. හරි? විද්‍යාගාරයේදී HNO3 නිපදවා ගැනීම. බලන්න. ඒකෙත් මම ප්‍රතික්‍රියා කිහිපයක් ඔයාලට දීලා තියෙනවා. දැන් මෙව්වා සේරම ටීචර්ස් ගයිඩ් එකේම තියෙනව නෙමෙයි. හතර මතක තියාගන්න නේද? අය ටීචර්ස් ගයිඩ් එකට එහා ගියපු යම් යම් කොටස් සාධනීය විදිහට පේපර් එකට ඇතුළත් කරලා තියෙනවා. අද පේපර් එකෙත් එහෙමයි. හරිද? ඒක නිසා අපිට මේ ටීචර්ස් ගයිඩ් එකේම සම්පත් කොටම කොටුවෙලා හරියන්නේ නැහැ. හරි? දැන් බලන්න පළවෙනි ප්‍රතික්‍රියාව ඔයාලට මම එවලා ඇති. එවලා නැත්නම් ලියා ගන්න. සෝඩියම් නයිට්‍රේට් වලට සාන්ද්‍ර H2SO4 එකතු කළොත් මොකද වෙන්නේ? දැන් මේවා නිකන් කටපාඩම් ගෙනියන්න ඕනේ නැහැ. මම ඔයාලට මේ වගේ තර්ක එක උගන්වලා තියෙනවා. සාන්ද්‍ර සල්ෆියුරික් වල විඝටනය කොහොමද සිද්ධ වෙන්නේ? සාන්ද්‍ර සල්ෆියුරික් වල විඝටනය සිද්ධ වෙන්නේ පුතේ ඩබල් ඇහෙන්නේ නැන්නේද? සාන්ද්‍ර සල්ෆියුරික් වල විඝටනය සිද්ධ වෙන්නේ H+ ධන බයිසල්ෆේට් ලෙස. පැහැදිලිද? H+ ධන බයිසල්ෆේට් ආයන විදිහට තමයි සාන්ද්‍ර සල්ෆියුරික් වල විඝටනය සිද්ධ වෙන්නේ. එතකොට එනම් මෙතනදී H+ එකක් ගැලවුණාම ඒ H+ එක මෙයාට ගියා නම් අන්නේ HNO3 මෙතන හැදෙනවා සෝඩියම් බයිසල්ෆේට් මෙයා වාෂ්ප වෙනවා. ඔය ප්‍රතික්‍රියාවට දැම්ම ගමන් සෝඩියම් නයිට්‍රේට් වල ධනයකට හරි සෝඩියම් නයිට්‍රේට් ධනයකට සාන්ද්‍ර සල්ෆියුරික් දැම්ම ගමන් මේක වාෂ්ප වෙනවා. මොකද නයිට්‍රේට් වාෂ්ප වෙනවා. සෝඩියම් බයිසල්ෆේට් ඉතුරු වෙනවා. ඒතර මෙයා ඝනීභවනය කරා නම් හයි මෙයා ඝනීභවනය කරා නම් අපිට ගන්න පුළුවන් HNO3. පැහැදිලිද? වතන්දී ඇත්තටම HNO3 ද්‍රවය ගන්න. ඝනීභවනය කරා නම් HNO3 ද්‍රවය ගන්න කිව්වේ. ආයෙනම් ඔන්න විද්‍යාගාරයේ නයිට්‍රේට් නිපදවන ක්‍රමයක්. පැහැදිලිද? ආ ඊගාවට තව ක්‍රමයක් සෛද්ධාන්තික ක්‍රමයක් මම ඔයාලට දීලා තියෙනවා N2O5 ජලයේ දිය කියන්නේ. මේ බලන්න N2O5 කියන වායුව හරි N2O5 වායුව මම ජලයේ දිය කළොත් ඒත් අපිට ලැබෙන්නේ HNO3.
හරි ඒක මම ඔයාලට මේ වෙද්දි පැහැදිලිව උගන්වලා තියෙනවා ඔක්සයිඩ් පාඩමේදී හරි ඔක්සයිඩ් පාඩමේදී අපි කතා කරලා තියෙනවා කිසියම් මාම්ලික ඔක්සයිඩයක් ජලයේ දිය කල විට ඒ ආම්ලික ඔක්සයිඩේ ඔක්සිකරණ අංකය දරන ඔක්සි අම්ලය නිපද වේ එනම් මේ ආම්ලික ඔක්සයිඩේ ඔක්සිකරණ අංකය නයිට්‍රජන්ගේ දන 5යි පුතේ එතන මේක වතුර දිය කරපුවාම ලැබෙන ඔක්සි අම්ලයේ නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය දන 5යි පැහැදිලිද ඒ නිසා දන 5ේ නයිට්‍රික් වල ඔක්ස නයිට්‍රජන් වල ඔක්සයිඩය ජලයේදී වුණොත් හැදෙන්නේ දන 5ේ ඔක්සි අම්ලය ඒ කියන්නේ නයිට්‍රික් අම්ලය තේරුණාද කතාව පැහැදිලිද ආ රයිට් ඊගාවට වාල්මම තුන්වෙනි ප්‍රතික්‍රියාව විදිහට එවලා තියෙනවා මෙන්න මේ NO2 වායුව වැඩිපුර ඔක්සිජන් හමුවේ ජලයේදී කිරීමෙන් කෙලින්ම නයිට්‍රික් ලබා ගන්න පුළුවන් NO2 වායුව වැඩිපුර ඔක්සිජන් හමුවේ ජලයේදී කිරීමෙන් HNO3 ලබා ගන්න පුළුවන් මේක තමයි අපි අර කතා කරේ ඔස්වල් ප්‍රමේය යටතේ තියෙන ප්‍රතික්‍රියාව පැහැදිලිද නමුත් NO2 තියෙනවා නම් වැඩිපුර ඔක්සිජන් හැමේ ජලයේදී කරලා අපිට විද්‍යාගාරයේදී HNO3 ලබා ගැනීමේ හැකියාව තියෙනවා රයිට් ඊගාවට හතරවෙනි ප්‍රතික්‍රියාව මම ඔයාලට දීලා තියෙනවා NO2 වායු ඔක්සිජන් නැතුව ජලයේ දිය කරානම් නේ NO2 වායුව ඔක්සිජන් නැතුව ජලයේ දිය කරානම් මොකද්ද හම්බ වෙන්නේ NO2 ධන ජලය HNO2 ධන